ජීවිකාව ඇරිලාද වැහිලාද තියෙන්නේ. අපි හුස්ම ගන්න වෙලාවට අපේ ජීවිකාව ඇරිලා තියෙන්නේ මේ. සොරාලේ විවෘතයි. මේ ඒක අපිට කටින් හුස්ම ගන්නත් පුළුවන් ඕනනම් මේ. නාසය හරහා නාස්කෝරේ හරහා ගන්නත් ඕන ක්‍රමයකට. හරිද? දැන් සමහර අය වදරුන්ට මේ මෙහෙම අත්දැකීමක් නැද්ද මේ වමන යනවා. වමනේ යනකොට ඒ වමනේ එන ඒ ද්‍රව්‍ය මෙහෙමම ගිහින් මුඛ කුහරයෙන් එන්නේ නැතුව නාහෙන් එනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් මේ ග්‍රසනිකාව මේ දෙකටම පොදු පැසේජ් එකක් නෙමෙයි. ඒවා ඉතින් ඒ මැජික් නෙමෙයි පුතා. දැන් මම දැකලා තියෙනවා මැජික් පෙන්නනවා කට්ටිය. නහයෙන් සර්පයෙක් දාලා කටින් ගන්නවා. ඉතින් මැජික් එකක් නෙමෙයි නේ කර කරන්න අපිට අර හිත දෙන්නේ. හරිද? ටිකක් අමාරුයි කාර්යය. නමුත් ඒකේ මැජික් නෙමෙයි. මැජික් නම් මැජික් නහයෙන් හරි කටෙන් හරි සර්පයා දාලා ගුදයෙන් ගන්නවා. අන්න පුතේ මැජික්. නයා පෙනේ කරන පිටිපස්සේ. ඒක මැජික් එකක්. නමුත් මේක මැජික් නෙමෙයි. හරි? පයන්න පේනවා. රයිට්. දැන් මේ ඔයාලා මොකද හිතන්නේ දැන් ආශ්වාස ප්‍රාශ්වාස වෙලාවට මේ මේකට කියනවා මේ එපිග්ලොටිස් කියලා අපේ ජීවිකාව. අපේ ජීවිකාව මෙහෙම විවෘත වෙලා තියෙන සොරාලේට මේ යන්න පුළුවන්. මේ එයා පැසේජ් එක විවෘතයි. එතකොට සාමාන්‍යයෙන් මේ අපි කතා කරද්දි කතා කරද්දි නෙමෙයි කද්දි කන ගමන් ගිලිනකොට මේක ටක් ගාලා වැහෙනවා. හැබැයි පොඩි වෙලාවකට මේ ආහාර ගුලියත් එක්කම වැහිලා අපව ඇරෙනවා පොඩි වෙලාවකට. එතන හොඳට මතක තියාගන්න අපි කෑම ගුලියක් ගිලිනකොට සුළු මොහොතකට අපේ හුස්ම ගැනීමේ යාන්ත්‍රණය නවතිනවා. සීල් වෙනවා මෙතන. පොඩ්ඩකට ඇරෙන්නේ නැහැ. හැබැයි පොඩි වෙලාවකට. මේ මෙහෙ හරි ගුඩා හිමින් යන්නේ නේ. ඩක් ගාලා ගෙලෙනවා. වැහුන් නැත්තම් මල මගුලක් වෙනවා. වැහුන් නැත්තම් ඉස්සරහයි මම්බෙන්නේ ස්වරාලය. මෙහෙමම ගිහලා මුලින්ම බහිනවා මේකට. ඒ නිසා මේක වැහෙන එක තමයි හොඳ. ඔයාලා හිතන්නේ අපි ළමයි ආශ්වාස කරද්දිද අපිට කතා කරන්න පුළුවන්. දැන් ඔය ස්වරාලේ තියෙනවා ස්වර තන්ත්‍ර කියලා මෙහෙම. මෙහෙම එකට එකතු වෙලා තියෙන්නේ. ස්වර තන්ත්‍ර ප්‍රධාන දෙකක් තියෙනවා. මේ ස්වර තන්ත්‍ර මෙහෙම කම්පණයේ වෙද්දී තමයි හඬ එන්නේ. එතකොට ස්වර තන්ත්‍ර කම්පණය කරන්න බෑ මිනිස්සෙයින්ට මේ ආශ්වාස වෙලාවේදී. හුස්ම ගන්න ගමන් දැන් කතා කරන්න බලන්න. හුස්ම කරන්න බෑ. ඇත්ත කතාව. හුස්ම ගන්නකොට කතා කරන්න බෑ. හුස්ම ගන්නකොට නෙමෙයි කතා කරන්න පුළුවන් කොයි වෙලාවටද? ආශ්වාසයේ වෙලාවේදී නෙමෙයි කතා කරන්න පුළුවන් හුස්ම පිට කරද්දි. ප්‍රාශ්වාසයේදී හොඳට බලන්න. අපි හැමතිස්සෙම ටක් ගාලා හුස්මක් අරන් පිට කරන වෙලාවේ තමයි කතා කරන්නේ. ප්‍රාශ්වාසයේ තමයි කතා. ඔය සමහර දරුවෝ මේවා මේ නිකන් අහලා තිබිලත් නැහැ. හරිද? තේරි පන්ති යන කාලේ දන්නේවත් නැහැ සමහර අය. ඒකයි මම කියන්නේ ඔයාලගේ වාසනාවකට තමයි මේ අපේ පන්තියට එන්න ලැබුණේ. වාසනාවකට එන්න ලැබුණේ. බයොලොජි ටික බොහොම ප්‍රායෝගිකව දැනගන්නවා දැන් ඔයාලා. හරි? එතකොට මේ පිට කරන ගමන් තමයි ශබ්දය නිකුත් වෙන්නේ. දැන් මොකද වෙන්නේ? එතකොට කතා කරනවා කියන එකේ තේරුමම මොකක්ද එනවා? කතා කරනවා කියන එකේ තේරුමම ප්‍රාශ්වාසය කියන එක. කතා කරනවා කියන එකේ තේරුමම ප්‍රාශ්වාසය කියන එක. අර වෙනසකට තියෙන කටහරා මුඛයහරා තමයි වායු ධාරාව එළියට යන්නේ. නැත්තම් වෙන විදිහකට ගියා නම් මෙහෙම නාහයහරා යන්නේ නාසයහරානේ. ඒතර කතා කරනවා කියන එකේ තේරුම ප්‍රාශ්වාසය. ප්‍රාශ්වාසය නම් අපේ ජීවිකාව ඇරෙන්න ඕන. හරිද? දැන් අපේ ළමයේ කන ගමන් කතා කරනවා. මොකද වෙන්නේ? කන ගමන් කතා කරන්න ගියොත් ආහාර ගුලිය එද්දීම මෙයා වැහෙන්න ඕනනේ. හැබැයි ළමයා කතා කරන්න හදනවා. කතා කරද්දී ඇරෙනවා. ඇයි? ප්‍රාශ්වාසයේ ඉඩ දෙන්නේ නැපේ. අර කකා හිටපු ඒ වටික එහෙම්මම බහිනවා මේකට. අල කෑලි ලීස් කෑලි වටක් කෑල්ලක්ම බහිනවා. බතුත් එක්ක. ගුලියම මේකේ. ඒකට තමයි පුතේ අපි කියන්නේ පිට උගුර යනවා කියලා. ඒකයි කියන්නේ කන ගමන් කතා කරන්න එපා කියලා. හරි? පිට උගුර ගියා කියන්නේ ඒක. ඒත් එකම හැබැයි මේ පල්ලෙහෙට බහින්න දෙන්නේ නැහැ. ගානට බෙදිලා පෙනහළු වලටම ගිහිල්ලා. එහෙම වෙන්නේ නැතුව මේ හරියට බහිද්දිම ෂණික කැස්සක් එනවා. කපාල ප්‍රතිකයක්. ආය මාරාන්තික කැස්සක් ඒක. ඇස් වලින් කඳුළු ඇවිල්ලා විනාශ වෙලා යනවා. කැහැලා මේක එළියට දානවා. හරි? බාන කැස්සක් නෑ නිකන් කැහැලා බාන්න කියලා.
බයිතන මේටික කහිද්දිත් පොඩක් කැහලවන්න නිකන් කැහලවලද්දි කියද මේ වේගවත් වායු ධාරාවක් එළියට යන්නේ. එතකොට අර පහළට බහගෙන යනවා නම් මොන හරි විසි වෙලා යනවා. සමහරවිට එහෙම කහිනකොට අර එන පවර් එකත් එක්ක වේගෙත් මේ බලයත් එක්ක යනවා මෙහෙන් නාහෙන් එන්නේ පිට උගුරු ගියපුවා. සමහර අය කහින්දි හරි හොඳයි ඕකයි කතන්දරේ.